Sansarini කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ ඉදිරියට අනගිට අනගිගේ අම්මට දෝෂාරෝපණය කරන අමන්ඩට ඉතිහාසවර කෙලින්ම මෝන්ටම කියන කාරණයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න. කැමැත්තක් ඇති කරගෙන තියෙනවනම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ. කොහොමනත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්නට ඉඩකඩක් තිබෙනවා කියලායි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ. ඇත්තටම ඔයා දන්නවනේ දැන් අනගි කොච්චර හොඳ ගෑනු ළමයෙක්ද. අනගි හැමදාමත් ඇත්තටම කියනනම් තිහසරට පණවන්ගේ ආදරේ. තිහසරත් එහෙමයි. ඉතින් මේ දෙන්න හොඳටම ගැළපෙනවා වුණත් තිහසරගේ අම්ම මේ දේවල් වලට විරුද්ධ වෙනවා. ඇත්තටම තිහසරගේ අම්ම මේ දේවල් වලට විරුද්ධ වෙන්න හේතු ගණනාවක්ම තියෙනවා. ඒකට අපි එක දෙයක් මතක් කරොත් තිහසරගේ අම්ම හිතාගෙන ඉන්නේ අනගිගේ අම්මා අනගි කොඩි වෙන කරන කට්ටිය කියලා. ඉතින් කොහොමනක් මේ විදියට කොඩිවින කරලා තමන්ගේ පොඩි පුතාගේ ජීවිතේ නැති කරලා දැම්ම මේ කට්ටිය. ඉතින් තමන්ගේ ලොකු පුතාගේ ජීවිතේ විතරනේ දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් විනාශ කරන්න. ඉතින් මේ දේවල් වලට පොඩිම සමාවක් හරි දෙන්න ඇත්තම කියනවා නම් පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වෙලාවේදී අන්න ඒ නිසා තමයි ඇත්තටම තිහස්වරගේ සහ අනගිගේ වෙඩින් එකත් කඩාකප්පල් කරන්න මේ අම කටයුතු කරමින් ඉන්නේ කියන කාරණාව අපිට මෙතනදී පෙන්වා දෙන්නට පුළුවන් කාරණා හැටියටයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණාව ඉදිරියේදී සිහිපත් කරන්න කැමති වෙනවා. කෙසේ වෙතත් දැන් ඉතින් මෙන්න මේ අනගිගේ අම්මා අනගි මේ හැමෝමකට කඩා වැටලා තිහස්වරට වගේම තිහස්වරගේ පවුලටත් කොඩි වින කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඒක තිහස්වරගේ අම්මවක් තිහස්වරවක් තේරුම් ගන්නේ නැහැ. මේ දේවල් මොන්ටම කියද්දි ඒක අනිගිට දරා ගන්න බෑ වගේම අනිගි අම්මටත් ඒක දරා ගන්න බෑ. ඉතින් මේ දෙන්නම කවදාවත් මේ කට්ටියගේ පවලට කිසිම කොඩි විනයක් කරන්න හෝ මේ කට්ටියගේ ජීවිත නැති කරන්න කොයි වෙලාවකවත් උත්සාහගත කට්ටිය නෙවෙයි කියන කාරණේ අපි දන්නවා. ඉතින් ඒ දේ දන්න නිසාම තිහස්වර මෙතනදී තමන්ගේ අම්මගේ මෝන්ටම අමන්ඩගේ මෝන්ටම කියන්නේ ඇත්තටම අනගිවත් අම්මවත් නෙවෙයි මේ ගෙදෙට්ට කොඩි විනේ. ඇත්තටම කොඩි විනයක් වෙනවා නම් මෙතනදී මේ දෙන්න හරහා තමයි ආරක්ෂාව ලැබෙන්නේ. ඇත්තටම අමන්ඩ තමයි මේ ගෙදෙට්ට තියෙන ලොකුම කොඩි විනේ. හැබැයි ඉතින් ඒක තේරුම් නොගෙන අම්ම කරන මෝඩවර නිසා මල්ලිගේ ජීවිතේ විතරක් නෙවෙයි මගේ ජීවිතේ පවා ඉස්සරහට අහිමි වෙයි කියන අවදානමක් තමයි මෙතනදී ඇවිත් තියෙන්නේ. ඉතින් ඒක දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඇමන්ඩව අමතක කරපු දවසක් ආවොතින් අනිවාර්යෙන්ම තමන්ට පුළුවන්කමක් ඇති වේවි අම්මට පැහැදිලි කරලා දෙන්න. හැබැයි එතකොට තමන් ජීවිතුන් අතරත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇමන්ඩා සහ ඇමන්ඩගේ ගෙදර කියන්නේ කවුද අනිගිලා කවුද කියන එක අම්මම තේරුම් ගන්න ඕනි කියන එකයි ත්‍යාස්වරගේ මතය වන්නේ.